1961 සහ 2018 යන වර්ෂ සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ පමණක් ගව මස් නිෂ්පාදනය 13%කින් පහළ ගොස් තිබෙනවා. එය යම්කිසි ලෙසකින් සතුටු විය හැකි කාරණයක්. කෙසේ නමුත් අපට එලෙස සතුටු විය හැකිද? ප්‍රශ්නය නම් ගව මස් නිෂ්පාදනය අප රට තුල 1961 වසරට සාපේක්ෂව 2018 වසරේදී 13%කින් පහළ ගොස් තිබුණද ඒක පුද්ගල ගව මස් පරිභෝජනය අසල්වැසි ඉන්දියාවට වඩා අප රට තුල වැඩි බව ඔබ දන්නවාද ඉන්දියාවේ එක් පුද්ගලයෙකු වසරකට ගව මස් කිලෝ 5කට වඩා අඩු ප්‍රමාණයක් ආහාරයට ගන්න අතර ශ්‍රී ලංකාවේ පමණක් එක් පුද්ගලයෙකු ගව මස් කිලෝ 9කට වැඩි ප්‍රමාණයක් වසරකට ආහාරයට ගන්න බව ඔබ දැනුවත්ද ඉන්දියාවට සාපේක්ෂව ඊටම අඩු ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ මෙලෙස ඒක පුද්ගල ගව මස් පරිභෝජනය ඉහළ යන්නේ මන්ද ඒ පිළිබඳව ඔබ සිතා බැලිය යුතු කාලය දැන් එළඹ ඇත මේ ගව ඝාතනයට එරෙහිව අප ගෙන යන වැඩසටහනට අදහස් දක්වෝ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් මෙරටේ ගව ඝාතනය නතර කළ යුතුය කියන පොදු ජන මතය ඇතවසෙම දිගින් දිගටම තිබුණා ඒ මතය ක්‍රියාත්මක වීම පිළිබඳ ඉතාමත් හොඳ සුබ පෙරණිමිත්තක් තමයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉදිරිපත් වුනේ ගව ඝාතනය නතර කළ යුතුයි එසේ කළ යුත්තේ හුදු ආගමික බලපෑමක් නිසා නෙවෙයි ඒක ආගමික අදහසක් නෙවෙයි ගව ඝාතනය කියන්නේ මෙරටේ ආර්ථිකයට බලපාන සෞඛ්‍යයට බලපාන එවැගේම රටේ මිනිසියන්ගේ සදාචාරයට බලපාන බරපතල ප්‍රශ්නයක්. ගව ඝාතනයේ නතර කළ යුත්තේ මෙරටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ උදෙසා එවැගේම ආර්ථික දියුණුවේ උදෙසා සදාචාර දියුණුව උදෙසා. ඒ නිසා අපි වත්මන් රජයට බල කර කියා සිටිනවා ඒ ඉදිරියට තිබූ පියවර ආපසු ගන්න එපා. ඒකමතිකව පාර්ලිමේන්තුවේ මේ අනපන සම්මත කළා ගව ඝාතනයේ තහනම් කිරීම සඳහා ඌ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කරන්න එය තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව. ජනතා හිතවාදී මාධ්‍යයක් ඇටියට සියලුම මාධ්‍ය මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගව ඝාතනය නතර කරලීම සඳහා ඌ මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ජනමාධ්‍යයේ පූර්ණ සහයෝගය කාරුණික අනුග්‍රහය ලබා දෙන්න කියලා අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ ජනතා හිතවාදී පියවරක් වන නිසා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.